මම කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට ඔයාලා හැමදෙනාම ඉතින් මම අදත් අපි වීඩියෝයක් අරන් ආවිල්ලා තියෙනවා හැබැයි ටිකක් වෙනස් වීඩියෝයක් තමයි අද අපි අරන් ආවිල්ලා තියෙන්නේ මොකද අපි දිගටම කරේ ඖෂධ ගැන එහෙම නැත්තම් දෙන රෝග ගැන හැබැයි අද නෙනල්ලා තියෙන්නේ පොඩ්ඩක් medical instrument එකක් පැත්තට ඔයගොල්ලෝ අරන් යන හොඳයි කියලා හිතුණා ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ගෙදර ඉඳලා කොහොමද අපේ sugar එහෙම නැත්තම් රුධිර සීනි මට්ටම මැනගන්නේ කියන කාරණේ ඉතින් ඒ සඳහා ප්‍රයෝගී වෙන උපකරණයක් තමයි අද අපි අරන් ආවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක ඉස්සරහට බලමු මොකක්ද උපකරණය කියලා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ රටේ පවතින තත්ත්වයත් එක්ක ගොඩක් දෙනෙක්ට එළියට යන්න අපහසුයි. ඉතින් මේ හේතුවකින්ද ගොඩක් දෙනෙක්ට මේක පාවිච්චි කරන්න පුළුවන් නම් හරියටම පාවිච්චි කරන්නේ දන්නවනම් ඊටමත් නිවැරදිව නිවසේ ඉඳලාම එළියට යන්නේ නැතුව තමන්ගේ රුධිර සීනි මට්ටම බලා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක ගිහිල්ලා බලමු මොකක්ද මේ උපකරණය කියලා. හරි ඉතින් මේ වෙනකොට සමාගම් කීපයක්ම මේ වගේ බ්ලඩ් ෂුගර් මීටර් වෙන්ද කරන්න නිකුත් කරලා තියෙනවා. ඉතින් මේ විදිය බ්ලඩ් ෂුගර් මීටර් ගන්නකොට ඔයගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඉතින් ඒ කාරණා මොනවද කියන එක මම වීඩියෝ එකේදී ඔයගොල්ලෝ සඳහන් කරන්න. ඉතින් මේ වීඩියෝ එකට මම අරන් ගෙන දෙන බ්ලඩ් ෂුගර් මීටර් මම ඔයගොල්ලෝ පෙන්වන්න මේ තියෙන්නේ මේ බ්ලඩ් ෂුගර් මීටර් එක. අතනකොත් මේක ONE TOUCH සිලෙක්ට් කියන බ්‍රෑන්ඩ් එකයි කියන ONE TOUCH සිලෙක්ට් කියන මැෂින් එක. ඉතින් මේ මැෂින් එක මම ඔයගොල්ලන්ට අන්බොක්ස් කරලා පෙන්නන්නම්. ඉතින් මේක මිලදී ගන්නකොට ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට ෆ්‍රී මේකට යූස් කරන ස්ට්‍රිප් පැක් එකක් හම් වෙනවා. ඉතින් මේ ස්ට්‍රිප් පැක් එක අයින් කරලා අපි බලමු අන්බොක්ස් කරලා. මැෂින් එකේ ඉන්නේ මෙන්න මේ විදිය ප්ලාස්ටික් බොක්ස් එක. අපි බලමු ඒකත් අන්බොක්ස් කරලා. මෙන්න මේ විදියට ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අන්බොක්ස් කරාම මේ තියෙන අපේ මොනිටර් එක, මේ තියෙන අපේ පෙන් එක. අපි බලමු දැන් කොහොමද නීල් එක සරි කරගන්නේ කියන කාරණේ. ඉතින් පෙන් එක මෙන්න මේ ඉස්සලාම අරගෙන මෙන්න මේ ආකාරයට මේ කැප් එක ගලව ගන්නවා. කැප් එක ගලවලා මෙන්න මේ නීඩල් එක මෙන්න මේ තියෙන ඩ්‍රොප් එකට හරියට සවි කර ගන්න ඕන. සවි කරලා ඉවරලා මෙන්න මේ විදිහට කරකවලා මේ නීඩල් එක එළියට ගන්න පුළුවන්. දැන් ඔබට පේනවා ඇති තව කුඩා නීඩල් එකක් පේන්න තියෙනවා. ඊට පස්සේ ආයෙත් මේ කැප් එක දාලා ෆික්ස් කර ගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේකේ මීටර එකක් දකින්න පුළුවන්. ඉතින් මේකෙන් ඇත්තටම වෙන්නේ මේ නීඩල් එක අපේ හමේ කොච්චර ඇතුළට යනවද කියලා තීරණය කරන්නේ මෙන්න මෙතනින්. සාමාන්‍යයෙන් 3ට වගේ දැම්ම 4 5 වගේ දැම්මම සාමාන්‍යයෙන් බ්ලඩ් ඩ්‍රොප් එකක් ගන්න අපිට හොඳම ප්‍රමාණවත් නීඩල් එක වදින ප්‍රමාණය. කෙනෙක්ට අංක 6ට දැම්මම බ්ලඩ් ඩ්‍රොප් එකක් එන්නේ නැත්නම් මේ විදිහට 7 8 9 දක්වා කරව ගන්න පුළුවන්. මේ විදිහට කරව ගතට පස්සේ අපි මේක පහට දාගමු. මෙන්න මේ උඩ තියෙන නොබ් එක උඩට එකපාරක් ප්‍රෙස් කරාම මේ පෙන් එක ලෝඩ් වෙනවා. එතකොට තමයි අපිට බ්ලඩ් ඩ්‍රොප් එකක් ගන්න පහසු වෙන්නේ. මේ විදිහට පෙන් එක එකපාරක් පුල්ඩ කරාම පෙන් එක ලෝඩ් වෙනවා. ඊට පස්සේ අපි ඇඟිල්ල පිරිසුදු කරගෙන මෙන්න මේ බටන් එක ප්‍රෙස් කරාම මේ නීඩල් එක ගිහලා අපේ ඇඟිල්ල වදිනවා. මෙහෙම ප්‍රෙස් කරාම ඔයගොල්ලන්ට සද්දයක් ඇහෙනවා. මෙන්න මේ ආකාරයේ හරියට පෙන් එක ලෝඩ් වුණා නම් අපි දැන් බලමු කොහොමද බ්ලඩ් ඩ්‍රොප් එකක් ගන්නේ සහ මොනිටර් එකට කොහොමද මේක එන්ටර් කරගන්නේ කියන කාරණේ ගැන. අපි ඉස්සල්ලාම මෙන්න මේ මොනිටර් එකට නිවැරදිව ස්ට්‍රිප් එකක් ඇතුල් කරගන්නේ කොහොමද කියලා බලමු. ඉතින් මෙන්න මේ ස්ට්‍රිප් පැක් එක ඕනට ගන්න පුළුවන්. අරගෙන මෙන්න මේ විදිහට මේක ඇතුලේ ස්ට්‍රිප් තවින්න පුළුවන්. මෙන්න මේ විදිහට ස්ට්‍රිප් පැක් අරගෙන මේ ස්ට්‍රිප් එකේ තියෙනවා ඇරෝ මාක් එකක් මාක් කරනකොට පේනවා ඇති. ඉතින් මේ මෙන්න මේ ඇරෝ මාක් එක මේ මොනිටර් එකේ ඇතුල් පැත්තට තියෙන මෙන්න මේ විදිහට මේක ඇතුල් කර ගන්න ඕනේ. මේක ඇතුල් කරාට පස්සේ ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන් මේ මොනිටර් එක
ඔන් වෙලා තියෙනවා. ඒ ඔන් වුණාට පස්සේ මෙන්න මේ විදිය drop mark එකක ඔයගොල්ලෝ දැක ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ machine එකට දැන් අපි blood එක ලබා දෙන්න ඕනේ. අපි ඉතින් බලමු දැන් කොහොමද blood එක හරියට මේ strip එකට අපි ලබා දෙන්නේ කියලා. අපි දැන් බලමු කොහොමද නිවැරදිව blood අපි insert කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට ඉස්සලාම ඇඟිල්ල හොඳින් පිරිසිදු කරගෙන ඉන්න ඕන. පිරිසිදු කරලා මම අර කිව්වා වගේ needle එක අවශ්‍ය ප්‍රමාණයට මේ machine එකෙන් හදා ගන්න ඕන. හදලා එකපාරක් මේක උඩට load කරලා මෙන්න මේ ආකාරයට ඒකට දැක ගන්න පුළුවන් මෙන්න මේ විදිහට නිවැරදිව සිදුරුවාට පස්සේ මෙන්න මේ විදිහේ blood drop එකක් එනවා. ඉතින් මේ blood drop එක ආවට පස්සේ අපි strip එකක් අපේ මොනිටර් එකට දාගන්න ඕනි. ඊට පස්සේ අපි මොනිටර් එකට අපේ chip එක ඇතුල් කරගන්න මෙන්න මේ විදිහට. මේක ඊතලයේ තියෙන පැත්ත chip එක ඇතුළට වෙන්න මේ විදිහට සවි කරගන්නවා. එතකොට ඔන්න පේනවා ඉතින් මොනිටර් එක ඔන් වෙනවා. strip එක උඩ මේ blood drop එක තිබ්බත් වැඩ කරන්න නැතුව යනවා. ඒක නිසා අපි කරන්න ඕන මෙන්න මේ strip එක මේ blood drop එක ගාවට ලං කරන එක විතරයි. මේ ලං කරාම මෙන්න මේ ආකාරයට මේ blood ටික strip එකට ඉතින් මේකේ අවසන් ප්‍රතිඵලයේ විදිහට මෙන්න මේ විදිහට අපිට අපේ ඩිස්ප්ලේ එකේ පෙන්වනවා මේ පුද්ගලයාගේ රුධිර ග්ලූකෝස් මට්ටම. ඉතින් ඒකෙන් ඔබට නිගමනය කරන්න පුළුවන් ඔහුට ඩයබටික් තියෙනවද නැද්ද කියන කාරණේ. ඒ වගේම තමයි මේ මැෂින් එකේ මේ රුධිර ග්ලූකෝස් මට්ටම පෙන්වුම් කරන්නේ මිලිග්‍රෑම් පර් ඩෙසිලීටර් කියන ඒක වලට අනුව. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න තවත් පහසු වෙන්න මම මෙන්න මේ විදිහ චාට් එකක් දානවා රුධිරයේ පවතින ග්ලූකෝස් මට්ටම නිර්ණය කරගන්න. පුළුවන් FPS එකක් කරන්න එහෙම නැත්නම් ෆාස්ටිං බ්ලඩ් ෂුගර් එකක් කරගන්න. ඉතින් එහෙම කරනවා ඔබ අනිවාර්යෙන් පැය 8ක් නිරාහාරව සිටින්න ඕනේ. එහෙම ඉඳලා මේ මැෂින් එක හරහා බ්ලඩ් ෂුගර් එකක් බැරුවට පස්සේ ඔබේ රුධිර සීනි මට්ටම තියෙන්න ඕන 80ත් 100ත් කියන අගයන් අතර. ඔබේ රුධිර සීනි මට්ටම 125 හෝ 130 ඉක්මවා යනවනම් ඔබට නිගමනය කරන්න පුළුවන් ඔබට ඩයබටික් රෝගය තියෙනවා. ඒ වගේම තමයි PPBS පරීක්ෂණයකුත් ඔබට නිවසේදීම කරගන්න පුළුවන්. එහිදී ඔබ සිදු කරන්න ඕන ඔබ ආහාර අරගෙන හරියටම පැය දෙකකට පස්සේ මේ උපකරණය හරහා රුධිර ග්ලූකෝස් මට්ටම මැන ගැනීම. ඒ ආගය අනිවාර්යයෙන්ම 140ට වඩා අඩුවිය යුතුයි. ඒ ආගය 200 ඉක්මවා යනවා නම් 180 ඉක්මවා යනවා නම් ඔබට නිර්ණය කරන්න පුළුවන් ඩයබටික් රෝගයේ පවතින බව. හරි, ඔයගොල්ලෝ දැන් දන්නවා නිවසේදී කොහොමද නිවැරදිව මේ වගේ බ්ලඩ් ෂුගර් මීටර් එකකින් ඔයාලගේ බ්ලඩ් ෂුගර් එක මෙලගන්නේ කියන කාරණේ ගැන. ඒ වගේම දැන් ඔයගොල්ලන්ට හිතන විදිහ කොච්චර පහසුද සහ කොච්චර ලේසිද කියන කාරණේ. මොකද එළියට යන්න ඕනේ නැහැ. ලැබ් වල වැඩි කාලයක් ගත කරන්න ඕනේ නැහැ. නිවසේ ඉඳලම තමන්ගේ බ්ලඩ් ෂුගර් මෙලගන්න පුළුවන්. හරි, ඉතින් මේක පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන විශේෂතම කරුණු තමයි මම අර මුලින් සඳහන් කරා වගේ මේකටනේ strip. මේකටනේ strip නිතරම වෙළඳපොලේ ගන්න තියෙනවා නම් විතර අන්න ඒ වගේ මැෂින් එකෙන් මිලදී ගත්තර කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහේ strips එන්නේ නැත්නම් ඒ වගේ මැෂින් මිලදී ගන්න එපා. මොකද තේරුවන් නැහැ. එකිනම් මම අර කිව්ව බ්‍රෑන්ඩ් තුනෙන් එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඒ වගේම අනික් කාරණේ තමයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මැෂින් එක තනි පුද්ගලයෙක් විතරයිද පාවිච්චි කරන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. අපි අර pen එක use කරපු needle එක ඉවත් කරලා තවත් කෙනෙකුට ඕන නම් මේ මැෂින් එක පාවිච්චි කරලා තමන්ගේ ෂුගර් මට්ටම බලවෙන්න හැකියාව තියෙනවා. මොකද අපි කටුව අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනේ. මොකද තවත් කෙනෙක්ගේ තියෙන ආසාදනයක් හෝ රෝගයක් අනික් කෙනාට පැතිරීමේ හැකියාවක් තියෙනවා එකම needle එක පාවිච්චි කරොත්. ඒක නිසා මතක තියාගන්න ඕන අනිවාර්යෙන් needle එක මාරු කරන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා මේ වෙනකොට ඔයාලා ගොඩක් දෙනෙක් මේ විදිහේ මැෂින් ගේවල වල පාවිච්චි කරනවා. හැබැයි නිවැරදිව පාවිච්චි කරන විදිය ඔයගොල්ලන්ට දැනගන්න හම්බෙන්නේ නැති මගේ වීඩියෝ එක හරහා. ඉතින් ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා මේ වීඩියෝ එක. ඒ වගේ මතක් කරන්න ඕන මේ රටේ පවතින තත්ත්වයත් සමග වැඩිපුර එළියට පහළියට ගැවසෙන්න යන්න එපා. අත්‍යවශ්‍ය කාරණයක් සඳහා පමණක් එළියට යන්න. ඒ වගේම තමයි දැනට පවතින එන්නක් කරන වැසනාට අනිවාර්යෙන් දායක වන්න ඔබට හම්බෙන ඔබට ළඟම ඉස්සලම හම්බෙන එන්නත් තමයි හොඳමින්නත. ඒක නිසා එන්නත් ලබා ගැනීම ඔබේ පරම රාජකාරී කරගන්න බග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි එළිය යනවා නම් ප්‍රණීතින් යුතු මාස්ක් එකක් අනිවාර්යෙන් පළඳින්න අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එක මම මෙතනින් නිමවටපත් කරනවා. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඔබ හමු වෙන බලාපොරොත්තු වෙනවා. ඔබට සුබදායි සතියක්.